සිත්මලතිබෙන කෙලෙසුන් පිස දාහරේන සුන්කල යුතුම බන්දන බිඳ දාදමන ලංකල නිවන මනරම් සාදහම් ආසන සක්වල වසන දෙවිඳුනි මෙහි වඩිනොමැන. තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩවාසය කරන සමයේදී ආනන්ද හිමියන් කළ මහා ජීවිත පරිත්‍යාගය අගයමින් මේ හංස ජාතකය දේශනා කර වදාලා අපි මෙතැන් සිට ඒ ජාතක දේශනාව ශ්‍රවණය කරමු. පීපේන ඕලු නෙළුම් පිරි තිබේ විල් පුරා ලේහෙන පැටව් දුව පානිනවා සොඳුරු වන පුරා නගන මදුර මියුරු නදයි සකුණු අතුවරා සමිදු අඩේ එක් සමයක වේලුවන කරා රැස්වසඟුන් කතා කරයි මේ බව නිතර ආරුම පුදුම දෙයකි මෙසේ සිදුවේද නිතර අනද සමිදු දිවි පුද දෙයි බුදු හිමි නොහැර දහම් සබා මැද හිමි ගුණ ගැයෙනවා පැතිර අද පමණක් නොවේ පෙරත් මේ අයුරින්ම අනද සමිදු දිවි පුද කර ඇතමී ලෙසම පින්වත් සංඝ දරුවනි මේ ලෙස හැමදාම සසර පුරා පැමිණි අයුරු පවසමි මේම පෙරත් නුවරක් විය ගුණවත් නිරිඳු රජ කරනා සුන්දට එදත් දස රජ දහම අනුවම ගෙවයි කාලය මෙලෙසට සියක් දරුවන් සිටින මහරජ නමින් බවපුත්තක ලෙසට කේමනම් අග්‍ර බිසවුම් නිරිඳු මනවඩ වයි සොඳට තථාගත බුදුහාමුදුරුවෝ දහම් සභා මණ්ඩපයට රැස්සෝ භික්ෂූන්ට අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, අතීතයේ බරණැස් නුවර බහුපුත්තක නම් රජුන් දවස ඌ ඒ සිදුවීම අපි මෙසේ දැනගනිමු. අනුදාහසක් හංසයින් මැද විරාජව හිඳ බෝසතුම්
අනුදහසක් දෙනාටම නායකව වෙසෙනවා මෙත් සිතින් රුවින් පෙරපුම් සියක් දහසක් අතරතුර වුව තේජසින් මෙවන් රන්වන් රුවක් සම නැත ලෙසට බෝසත් හංසයන් දිනක් බරණැස් රජුගේ කේමා බිසෝව යහනේ නිදනවා රුවෙන් රන්වන් හංස රජි දෙකු ස්වප්නයකින් දකිනවා සිහ අසුන් මත ආරා වැඩහිඳ මිහිරි කට හඬ පතුරුවා දහම් දෙසමින් සිටින යුරු දැක වහා අවදිව බලනවා බලාවට පිට පියවි සිහියට පැමිණ මේ ලෙස සිතනවා අනේ ඒරන් වන්රුවින් යුතු හංස රජෙදුම් සොයනවා අසන්නට ඒ මිහිරි බණ පද දේවියට හිත කියනවා ඒත් නිරිඳුට කියනු කොහොමද සිතට සෝකය දැනෙනවා මේ ලෙස සිතා යහනින් නොම නැගිටින්නේ රෝගී කලක මිනියහනි සැතපෙන්නේ නිරිඳුම් ආසයි කිම මේ ලෙස වැතිරෙන්නේ හිමියනි දොලක් හටගෙන ඇත විමසන්නේ මෙන්න මේ විලසට දේවිය සිහිනයෙන් දුටු හංස රාජයාගෙන් බණ අසනු කැමැතිව ඒ පිළිබඳව කිවහොත් රජු අමනාප වෙතැයි සිතා රෝගී වූ ලෙස සිරි යහනේ සැතපෙනවා මේ දුටු නිරිඳුන් කුමක් නිසා දේවිය රෝගී ලෙස පසුවන්නේ දැයි විමසා බලනවා පින්වතුනි ඇය මෙලෙසට පිළිතුරු දෙනවා නිරිඳුනි මාගේ හදවත තුල වැඩ ඉන්න පවසමි ඔබට සිතුවිලි මනසේ නැගුණ රන්වන් රුවින් යුතු තිසරෙකු ගෙන එන්න මනසේ නැගුණු ආසාවන් සිඳලන්න විසවුනි ඔබයි
කාවදත්මා ප්‍රිය සොඳුර ඔබ වෙනුවෙන්ම කැපවෙමි දිවියම නොහැර රන්වන් රුවින් යුතු හංසයේ හුගේ පාවර සුමදුර දහම් අසවන්නේමි කල් නොඇර කොහිද 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 ඉන්නේ රන්වන් තිසරුන් ඈත මෑත ඈත සොයා යන්න හංසයින් රෑන රෑන ඈත ඈත යයි පියා සලං කාට 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 හැකිද එන්නට අල්ලං හිමාල වනයේ චිත්‍රකූට නම් පර්වතයේ හංසයෝ ඉන්නේ අනුදහක් වූ පිරිවර රන්වන් පැහැයෙන් නිරතුරු බබලන්නේ බෝසත් හංසයා රුවින් විරාජව පිරිවර සමගම හැසිරෙන්නේ ගොදුරු සොයන්නට ඈතවිල් සොයා අහස් කුසට නැග පියඹන්නේ පිංගතුනි මෙන්න මේ විදිහට රන්වන් හංසයින් සොයන මේ රජුට හිමාල වනයේ චිත්‍රකූට නම් වූ පර්වතෙහි 80,000ක් වූ පිරිවර සමග වාසය කරන රන්වන් හංසයින් පිළිබඳව දැනගන්නට ලැබුණා. මේ හංසයින්ව ගෙන්වාගෙන උපක්‍රමයකින් මේ හංසයන්ව තමා සමීපයට කැඳවන්නට කල්පනා කරනවා. බලමු ඊළඟට කුමක්ද සිදුවන්නේ කියලා. මෙතිය මෙතියෝ කතිකා කොට බරණැස් රජුට පස් පියුමන් පෙරුණු වෙලක් තැනවිය සොඳට වැටකොටු කර සොඳුරු පිණිස තනවායසට නිම කරවිය ඉතා සොඳුරු විල් තෙර රජුට මෙසේ විල් තෙර සදානිම විය අභය දානය හිමි විය මේ විලට බට සොඳුරු පක්ෂින් නැවත නැවතත් පැමිණිය පස් පෙයුම් පෙරේ ඉතාමනරම් පොකුණ සිරියෙන් පිනවිය කුරුලු වැද්දෙකු නිතර විපරම් කරන විලසට ගෙන්විය දිනක් රන්වන් හංසයින්ගෙන් දෙදෙනෙකුත් මෙහි පැමිණියා තවත් දිනකින් බොහෝ පිරිසක් මේ පොකුණටම පැමිණියා සිත් සතුටු කර
ආහාරගෙන යයි ආහස් කුස නැග ගීගායා අනේ පින්වත සතුට නැතිවිය ලැබුණු මේ ලෙස කල් නොයා දිනක් වැද්දා මල පොඩුව බැඳ බලාවුන්නා විපරමින් තවත් පිරිසක් සමග අහසින් ආවහස රජු පාවෙමින් සීතදිය මත තබා දෙකකුල් දිය මතට පා ඔබමින් විල්දියට බැස ආහාර ගන්නවා මේ හංස කැල මනතොටින් මෙලෙසට මේ හංස කැල ඉතාම සතුටින් දැන් මේ විලට බැස ආහාර ගැනීමට පුරුදු වෙලා දිනක් වැද්දා මේ අවට උගුලක් කටවනවා. පින්වතුනි, අහස් කුල සැරිසරා පැමිණි මේ හංස සේනාව එදත් මේ අයුරින්ම අර සුපුරුදු විලට බසිනවා. අපි අසල බලමු මින් පසුව කුමක්ද සිදුවන්නේ කියා. බෝසත් හංස රාජු විල්දිය දෙබෑකොට රන්වන් දෙපා යුග්මය දැම්මාදියට සීතල දිය යටින් මල පොඩු ඇත ආවට කිසිවක් නොදැන විල මත වැඩුවා සොඳට පින්වත මෙසේ සිදු වෙයි මේ වේලාවේ බෝසත් හසුන් හසු වෙයි ඒ වේලාවේ දෙකකුල් රෙදුනි සිතුවිලි විය මුලාවේ එනමුත් සිතට සෝකය නෑ ගෙනාවේ පිරිවර ආහාර ගෙන නිමවන තුරු ඉඳලා පින්වත මහහඬකින් තාටු දෙක සලලා දුම්හඬ අසා පිරිවර පිටවිය පලා අතහැර සොඳුරු මේවිල අහසට නැගලා අහසට නැගී වේගෙන් ඉගිලියනවා අනු දහක් පිරිවර ඇතට යනවා සුමුක නමින් ඌ සෙන්පති
විමසනවා ඕ මහ රජුන් ඇයි නාවේ පවසනවා මෙන්න මේ විදිහට විලේදී මල පුඩුවකට හසු වුණ මේ හංස රාජයා පිරිවර ආහාර අරගෙන අවසන් වනතුරු හිඳ මහා හඬින් හඬනවා මේ හඬ අසා පිරිවර සියල්ලෝම අහසට නැගී පලා යනවා පින්වතුනි සුමුක නම් වූ සේනාපතියා මගදුරක් ගොස් හංස රජු නැති බව දැන ආපසු හැරි විලටම එනවා වේදනාව දරාගන්න බෑහන්සයාට කකුල් දෙකම රිදුම් දෙනවා බෑයිවසන්ට පෙරත් භවෙක පවු කළාද මේලෙස වන්ට දැස් නගට කඳුළු වෙනවා බෑවාවන්ට අහස් කුසෙන් හැරි සුමුක ආපසු වෙනවා දහස් ගණන් සේනාවන් ඈතට යනවා සහස් ගණන් කල්ප පුරා මිතු දම පිරුවා අහක බලං යන්නේ කොහොම ආපසුවාවා මහරජුනේ ඉවස ගන්න වේදනාව ඔබේ මං ඉන්නවා මරණය තුරු ළඟට වෙලා ඔබේ දහස් ගණන් යන්න ගියත් සේනාවම ඔබේ මරණය මං බාර ගතිමි ළඟ ඉඳිමින් ඔබේ මිතුරානෙනි මගේ සොඳුරු ඉවතට යන්න මන් දන්නවා සෙනෙහස කෙලෙසද මට තියෙන මේ උගුලෙන් ගැලවෙන්නට බෑ කොයි ලෙසින දිවි රැකගෙන පිරිවර අරගෙන ඉගිලෙන්න පිරිවර අරගෙන ආපසු චිත්‍රකූට පර්වතයට යන්න කියලා ඉල්ලී මක්කලත් මේ සෙනෙහවන්ත කළගුණ දන්න සුමුක නම් හංස සේනාධිපතියා යන්නේ නෑ පින්වතුනි මේ දෙන්න ළඟට එන වැද්දාට මේ සුමුක නම් හංස සේනාපතියා මෙන්න මේ වගේ කතාවක් කියනවා පින්වත් වැදේ පුතනුවනේ මේ අහගන්න මේ බෝසත් හංසයානෝ දිවිනෝ තිබෙන්න අනුදහක් හංසයෝ අසරණ වෙයි ඔන්න ඒ හැම දෙන දුකට වැටේ පිහිටක් වෙන්න
mage divi gen rajun ape muda harinna nubata hakiya mage gate mastika kanna divi ate turu soyuru damin velila inna behamage miturava arang yannata denna dahas ganang miturang eti mut apang atare mevan keneku nodotimi me minisun atare miturage divi tore karana miturang atare mata pudumai obe gatiya hadavata ere mage divi ama puda dennemi rajuni obata me vilasata soyuru damin bendunemu yasata vedi rajuni denvat mage basn piliganna raju athara yana tanakata magena yanna me sumuka nam senadhipatiyage illimak me viswasavanta miturage parityagaya addaka vismeyata pattuna me vedi putraya me hansa rajya ugulen nidahas karanawa pinwathune anaturuwa menna mese pavasanawa mini sunnatare nu duti mi miture ko melesa hari pudumai adhanu ba piligami kelesa nube guna deka sita pahaduni miture ko vilasa nidahasa demi oba depalava randavami kelesa hansa rajuni samavenma sidunu deta nodana ome guna gana kala aparadayata enna obe deka kul suva karavana lesata behet karami perunu samayek karayasata sasare karana lada mahapin pavatinava bosat hansayano suvapat venava vedi raju de dena samagin mitu dam panava melesavanta hetuva pahada denava kema bisavum dolak ipadavi ranvan tisarako genvanna eti sarungen daham asangnata eti udula sansinduvanna bahu puttakanam varanes rajidum
අනදුම් ඔබ අරගෙන එන්න එනිසයි මේ ලෙස උගුලක් තිබ්බේ රන්වන් තිසරෙකු අල්ලන්න පින්වතුනි කාරණාව පැහැදිලි කළ පසුව ධෘතරාෂ්ට්‍ර නම් මේ හංස රාජයා කල්පනා කරනවා මං ආපසු චිත්‍රකූට පර්වතයට නොයා රජු ළඟට ගොස් මේ වැද්දටත් බොහෝ සම්පත් ලැබෙනවා සුමුක නම් සේනාපති මිතුරගේ ගුණ ප්‍රසිද්ධ වෙනවා ඒ නිසා වැද්දාගෙන් හංස රාජයා මෙලෙසට ඉල්ලනවා පින්වත් වැදේ පුත නුවනේ මේ බව අහගන්න ඕනෑ ඔබේ මහරජිදුන් මට හමුවන්න පුළුවන් දේවියගේ දොල සංසිඳුවන්න ඒලෙස ඔබටත් සම්පත් ලබලා දෙන්න එබැවින් අපව රාජමැදුරට ගෙනියන්න මග සාරු කරලන්න සම්පත් බොහෝ ලැබ සතුටින් වැජබෙන්න පුළුවනි ඔබේ ගුණ රජුහට පවසන්න හංස රාජුනි මිනිසුන් විශ්වාස නැත ඔබ දෙපළටම සිදු වෙයි නපුරක් මහත එනිසා එපා සම්පත් මට ඕන නැත හිමවත කරායනු මෙහි රැකවරන නැත 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 ඔබේ දැඩි හිත මොද මොලොක් මොනි එලෙසින් රාජුන්ටත් සාදහම අමාවැනි හැකිවෙයි අපට දෙන්නට රස ඕවාමිනි ඒ තුලින් වේය සැමටම සේත සුවාමිනි පින්වත්තුනි මෙලෙසට ඉල්ලීමක් කරලා මේ හංස රාජයන් දෙදෙනා රජ ගෙදරට ගොසින් රජු ඇතුළු පිරිවරට ධර්මීය දේශනා කරනවා ඉතා පැහැදුණු දේවියගේ දොළ සංසිඳෙනවා හංස රජු මේ අයුරින් අවවාදෙහි පිහිටුවලා හිමවත පිහිටි චිත්‍රකූට පර්වතයට පිටත් වෙලා යනවා පින්වතුනි අපේ බුදුහාමුදුරුවෝ මේ අයුරින් මේ හංස ජාතකය නිමවා වදාරනවා ගුණදම් පේරෝන රාජේ දුනිවි නොපමාව බනදම් අසනුමැන දිවි ඇති තුරාව දරුවන් ඔබේ තනවනොදී දායාව යහපත් සිතුම් සිතුවිලි ඇතිනියාව බෝ
සත් ගතිය ඇති සේරට වැසියන්ට නැන ගුණ දෙවනු එය මයි සුගතිය රටට පස් පව් වලින් බැහැරව සමගිය සිතට පුරවනු මිනිස් කැල යයි නිවැරදි මාගට තම දරුවන්ට නිසි ලෙස ශිල්පය දෙවනු විරිය වන්තකම ඔහුනට හුරු කරනු සිල්වත්කමද දිය යුතුමයි එය දෙවනු ගින්නක් වගේ දිලිසෙයි කන්දෙන් නැගුණු මෙලෙසට හංස ජාතකය නිමවන අපේ බුදුපියාණන් වහන්සේ පූර්වාපර සිදුවීම් මෙලෙසට ගලපා වදාරනවා. චන්න සාමීදු පෙරවැදි පුත් උනාය සැරියුත් සාමීදු බාරනැස් රජු උනේය කේමානමින් හාසදත් කේමාවුනිය සැකිකුල පිරිස පිරිවර හාස රජු මමය සදහම් ගංග ගාලා හදවත් නිවේවා දම්සිලිලාර මුළු රටටම ගලාවා නිදහස් රටේ සදහම් තව ඇසේවා නිවනින් නිවි සැනසෙන මග පෙනේවා නිවනින් නිවි සැනසෙන මග පෙනේවා.